වේවි දැවෙන අයට වේක එකක් ගන්න පීක් එකට දුවන අයට ශෝක වී ඉන්න වේක වේවි දැවෙන අයට බ්‍රේක් එකක් ගන්න පීක් එකට දුවන අයට ශෝක වී ඉන්න ඇඟට පටට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන ඒකරි ගෙදර Bakery Gedara Bakery Gedara Ala hitin pola bellu Gajaramata helavi Prema geeta viraha geeta Ekka pukurata gayavi අනංග යදුමාන කල් බල බල හිඳිවි සතුටු සිනා මැද ඉඳ හිට කිලන හඬ ඇහෙවි හටට රහට ඇඟට වුණට රස මුළු දේ හදාවි බයිසිකලෙන් වීල් එකෙන් ගම පුරාම වේදාවි අදට වඩා හෙට හොඳ යයි සොඳුරු හීන මවාවි ඉහළ නගින මං හොය හොය එමි අඩිය පියාවි බේක් වේවි දැවෙන අයට බේක් එකක් ගන්න පීක් එකට දුවන අයට ශෝක වී ඉන්න ඇඟට පටට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන බේක් මාර සනීපයක් තියෙන්නේ. තව ඇතුළට ගියා නම් තව සනීප ඇති. ඇතුළට යන්න. කවුද මන් දන්නේ මේක ඇතුළේ මොන මොන සත්තු ඉන්නවද කියලා? සත්තු නැති කැලයක් කොහෙන්ද තියෙන්නේ? අපට සිරි ගමේකේ හරි හරි ඌ ඇවිල්ලා අපෙන් ඇහුවොත් එම කොහෙද කියලා අපි කිව්වේ එහා ගමේ කියලා අපිව කලින් දැකපු එකෙද්ද දන්නේ මම හිතන්නේ බලමු කතා කරුත් විතරක් කතා කරමු බලදෙන්න කවුද මොනවද මේ කැලේ කරන්නේ මේ අපි මේ අල්ලපු ගමේ මීයක් කඩන්න කියලා ආවේ කොහෙවත් නැහැ මෙතනින් මතු උනේ මේ කාලේ කොහෙද බං කඩන්නේ මීවද ඒවට මී මල් පිපෙන්න බෑ ඈ මුන්දෙන්න මේට ආවේ වෙන මොකක් හරි වැඩ කරලා අනේ නැහැ ඈ අපි මේ මී පැණි බීලා ඇති පදමට මත් වෙන්න කියලා හිතාන ආවේ මත්තෙන්නේ මී පැණි බොණ්ඩු ඕනේ අර තියෙන්නේ බඩු මොනවද ඔය අරගෙන ආපු කෑන් එක තියෙන්නේ මැජික් අරිෂ්ටේ ගාපු ගමන් නාගසල අනේ අපිටත් දෙන්නකෝ දෙන්න පුළුවා ඉතින් මගේ වාඩියට ආව නම් කෝප් වලට දාලා පිළිවෙලගෙන දෙන්න තිබුණා දැන් මෙතනදී කොහොමද දෙන්නේ අපි ළඟ බෝතලක් තියෙනවා ආ මේකට 200ක් ගන්නවා ඈ මේ මොකද මොන විදිහට කතා කරන්නේ නැත්තේ? එයා ඔය කතා කළාට මිනිස්සුන්ට හරි බයයි. මූණ බල්ලා කතා කරන්නේ නැහැ. මං අහලා තියෙනවා ඔය මූණ දීලා කතා කරන්නේ නැති උදවියගේ හිත ඇතුලේ හොර හිත තියෙනවා කියලා. හරියට හරි. හරියට හරි. මමත් මේක මෙයාට හැමතිස්සෙම කියලා තියෙනවා. මේ ආයිත් බඩු ඕන වුණොත් මගේ වාඩියට එන්න. මේම කෙලින්ම ඇවිල්ලා දකුණට හැරුණාම කෙලින්ම වාඩිය. මම මේක අරගෙන ඉන්නවා. නිකන් කතා කරන කතා කරන්නේ මාව දෙකේ කොලේට දාලා. බබ වල ධර්මිනරි ගේ. මම මිනිස්සුන්ට බය කියලා.
එහෙම කිව්වහම ඒක උඹ දිහා බලන්නේ නැහනේ. ඒකයි කිව්වේ. මේ මේ ඒක නෙමෙයි. අපි තව කොච්චර කාල මෙහි ඉන්නවද? ඒක නම් ඉතින් කියන්න බෑ. මගේ අනාගතේ වාක්‍ය වර්ධනකම් ඉන්න පුළුවන්. වර්ධු දැන ඉවරයි. එච්චරයි. ඒ මේ බලපංකෝ. අපිට අවුමේ රස්නේ මැරෙනවා. මෙහි තියෙන හේවන. ඒ තමයි ගම කියන්නේ. අපේ අම්මලා ගම දියතලාවේනේ. අම්මෝ ඒගේ ආම දැනෙන්නේ සනීපේ. එහෙනම් දවසක අපි හෙට යමුද? ඇයි උඹලා මෙහි ආවගේ හේ මාමත් හොගෙන ඇවිත් ගිනි තියන්නද? එහෙම නැණන් ඉතින් උඹට වෙන්නේ බෙල්ල වැල දාගා. එවුව කොහෙද? මේ දැන් අපි පාලිතයිලගේ දෙද මුලින්ම යන්නේ. ඔව්. මට කිව්වේ ගමට ඇවිත් මුදලාලිගේ කඩේ කොහෙද කියලා අහුවම ගමේ ඕන කෙනෙක් කියයි කිව්වා. උඹ කොයි වෙලාවේද ඒව හගත්තේ? ඇයි බං පාටිය වෙලාවේ මිනිහ එළියට වෙලා තරු බලබලා හිටියා. ඒ වෙලාවේ මං ළඟට ගියානේ. අන්න අන්න අපි නොදන්න දේවල් ගොඩක් එදාරෑ වෙලා වගේ. නෑ නෑ බං. අපි විස්තර කතා කළා විතරයි. එයි මේ. මේ කී අනාගතේ ජනප්‍රිය වෙන නළුවෙක් එක්ක කලින්ම සෙට් වෙන්නද කොහෙද හදන්නේ? නෑ නෑ මේ කී සෙට් වෙලෙමු ලංකාවේ ජනප්‍රියම නළුව වෙනවා. ඔව් බලපන්. දැන් මං නිලියක් කියලා කවුද මාව දන්නේ? කවුරුත් නෑනේ. ඇයි මේ අපි දන්නේ? උඹලා දැනගෙන වැඩක් නෑ. කලාවෙන් ඉදිරියට ගියා කියන්නේ මේ වගේ පාරක ගියත් අනේ මේ අර නිලියනේ අපි ඔයාව බලනවා එහෙම කියලා මිනිස්සු මාව වට කරගන්න ඕනේ. ඒවට අපිට සෑහෙන දුරක් යන්න වෙනවා. මතකනේ එදා මැඩම් කිව්වා ලස්සන විතරක් තිබිලා මදි. මොලේ තියෙන්න ඕනේ කියලා. උඹ කියන්නේ අපිට මොලේ මදි කියලාද? ඇති ඇති ලොකුවට මැති. හැබැයි පාවිච්චි කරලා නැතුව ඇති. මේ මේ ඕකෙන් අපි යන්න ආපු ගමන මිස් වෙනවා. මේ කාගෙන් හරි අහමුද? මන්නම් කියන්නේ අපි තව ඉස්සරහට යමු කියලා. ඕකම තමයි බං අපේ ජීවිතවලටත් උනේ. කාගෙන් හරි පාර අහන්න නැතුව කෙලින්ම ඉස්සරහට යන්න ගිය එක. මේ මේ වරෙල්ල බං යන්න. හරි ඉතින් කියහංක බං මං බර කොච්චර උදව් කරලා දිනවද ඔය සේපාලිකාගේ උඩපටේට. හරි ඒයින්ද මං කියන්න. සේපාලිකා නංගී දේවදාර උත්තමයා ළඟට ගිහිල්ලා කිව්වා අනේ උත්තමයාණනි මට සුදුසු කෙනෙක් ලැබෙනවද ජීවන සහකාරය වශයෙන් කියලා. හරි ඒකම වෙනම කිව්වද? හිතහංක කියනකම් ඒ උත්තමයා කිව්වා මේ ළමයාට සුදුසුම කෙනා ලැබෙනවා කියලා. සුදුසුම කෙනා. ඉතින් කියන්නේ ඊට පස්සේ අපි ඒ සේපාලිකාරණන් කිව්වා අනේ උත්තමයානෝ ඇති කියලා අපි දෙන්න සතුටින් ආ. අනේ ගොනෝ. ඈ ඔබ නිකමරවත් ඇහුවේ නැද්ද සුදුසුම කෙනා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා? අය අහන්න දෙයක්ද බං මේ ඉන්නේ සුදුසුම කෙනා. ඒ උඹ හිතන් ඉන්න විදියනේ. කවුද දන්නේ කියන කෙනා රජේ රැකියාව කරනවද මහත්යෙක්ද කියලා? රජේ රැකියා කරන එකකට පුළුවන්ද බං බේකරි වැඩ කරන්න? උඹලා ඇහුවේ සේපාලිකාණන්ගේ අනාගතය ගැන මිසක් බේකරි අනාගතය ගැන නෙමෙයිනේ බං. අම්මා බැත්තනේ. මේක විනීකෙක් ගැනද කිව්වේ? ඔයි බලපන්. මං උඹට කොච්චර කිව්වද මාවත් එක්ක ඵලයන් කියලා. එහෙම වුණා නම් මං ওই බඳින මහත්තගේ නමවත් අහගන්නවනේ. ඒ වුණාට බං එතන වාටියා කියලා නම කියුණා නම් වැඩේ නෝන්ඩි වෙනවනේ. නෝන්ඩුනත් මොකද බං වැඩේ කරනවා නම්. ඊදී බලා. ඊඹ කියන කම්මට ඒක ඔළුවට ආවෙ නැහනේ බං. ඒකෙන් දැන් බලහන් ඉතින් උඹට ආයෙතෙන්ට යන්න වෙනවනේ. මේ මම සේපාලිකා නංගි නැතුව ගිහිල්ලා ආවා නම් හරිනේ. එක වැඩේ දෙක වෙලා දැන් තියෙනේ. එක වැඩේ දෙක නෙමේ තුන වුණත් මම යනවා. මං ඔය දේවදාරයාගේ කටි
සේපාලිකාරංගි කසාද බඳින්න මේ වාටිය කියනකම් යනවා. කියනකම් යනවා. කියනකම් යනවා. මේක ආදරෙන් පිස්සු ඇරලා ඉන්නේ. මෙහෙම කිව්වොත් ළඟදී මේක විශ්විතාලේ යන්නේ. එහෙම වුණොත් නම් මේ කඩේ මේ බේකරි වැඩ හම්බෙන්නේ නැහැ. ඒ ඉතින් පිස්සු පොර හැම හදන්න බෑනේ. එහෙම වෙලා පොඩ්ඩක් මෙහෙ වෙලා මේක මොනව හරි කෑම වලට දැම්මොත් එහෙම වසක් පිස. ගමක්ම ඉවරයි නෝ. Cargill's within rupiyal million 24 ක රන් අවුරුදු වාසනා Cargill's for city. මේ නෙළුම් බලනවාකෝ බලාගෙන හිටිය වගේ සාස්ත්‍රයක් කිව්වා කියන්නකෝ මොනවාද කිව්වේ මට ආරියනව කෙනා ලැබෙනවා කියලා කිව්වා අනේ ෂෝක්නේ මොනවාද කිව්වේ එයා කොහෙද මොනවාද කරන්නේ එච්චර විස්තරයක් නම් අහන්න ගියේ නැ මට කිව්වේ මම පොයවල් තුනයි බලාගෙන ඉන්න ඕනේ කියලා. ඒ වුණාට හැඩරුවවත් කිව්වේ නැද්ද? අපි දන්නේ කෙනෙක්ද? පලාතවත්? මට ඒක මුකේක්ුණත් වැඩක් නෑ පුට්ටි. අනේ ඉතින් අර දේවදාරු උත්තමයා එයාගේ කටෙන් කියද්දි වට සුදුසුම කෙනා ලැබෙනවා කියලා මට ඒකව පොතවගෙන ඉඳින්නේ තුනෝ. අනේ මාලා එහෙම කරා නම් ඉතින් එයාගේ දහන බිඳනවා. ඊට පස්සේ ආයේ කාටවත් අනාගතේ කියන්න වෙන්නේ පොඩ්ඩියේ පොයේවල් තුනක් කියන්නේ මහලු කාලයක් දහලෝ මාස තුනක් ඔව් ඉතින් අවුරුදු ගාණක් බලාගෙන හිටපු මට මාස තුනක් බලාගෙන ඉන්න බැරිද පුළුවන්නේ මොකද්ද මාස තුන මෙයාගේ අනාගත සහකාරයා ගැන කවුද සුදුසුම කෙනා හම්බ වෙනවා කියලා කිව්වා ආ ඒක නම් ඉතින් ඕනනම් අපිට වුණත් කියන්න පුළුවන්නේ පොයේවල් තුනක් බලාගෙන ඉන්න කියලා කිව්වේ හඳද නෑ පොයේවල් තුනකින් ලැබෙනවා කියලා කිව්වේ සහකාරයෙක්ව පොයේට තද වෙනවා පිස්සන්ට මෙයා වගේ පිස්සු හොන්තුවක් හම්බෙ ඉඳන්නේ අපිටත් මේ ගෙවල් වල ඉන්න බැරි වෙන මොනවත්දන් තමුස කියන්නේ හා මං කවුද කියලා දන්නවද මට නම් තමුසට තරම් පිස්සු නෑ ඔයක මතක තියාගන්න මේකි ගෙදරට බොරු කියලා කොළඹ යන පිච්චර් බාල කොල්ලොත් එක පට්ට නිලියට දෙන්නේ රොම්බරි වටලා යන්න මේ දෙන්නම යනවා අපිට පාඩම් කරන්න තියෙනවා. හොඳට මතක තියාගන්නවා මම කසාද බැන්දර පස්සේ තොපිලා දෙන්නට මොකද්ද වෙන්නේ කියලා. දානවා එළියට. ආ ඇත්තද? ඒ ඉතින් ගෙඩිය පිටින් මුළු ගෙදරම ලියලා දුන්නොත් නේ? ගෙඩිය පිටින් දුන්නේ නැති වුණත් නංගි මම දන්නවා තමුසල දෙන්න එළියට දාන්නේ කොහොමද කියලා. ඇයි මද්ද ඔයා යාට පිස්සු කියලා කිව්වේ? පිස්සන්ට පිස්සු කියලා දැනෙන්න ඕනේ. මේ එහෙම බැලුවාම මට පේන්නේ ඔයාට පිස්සු කියලා. ආ ඔයා දැන් එයාගේ පැත්තද මේ මම කාගේවත් පැත්තක නෙමෙයි ඔයා කියන මෝඩ කතා බලන් ඉන්න බැරිසෙ මං කියන්නේ සුදුසුම කෙනා අනේ අපිටත් බැරිය ඕවා කියන්න එහෙම හරි එයාගේ හිතේ සැනසෙල්ලක් තියෙනවා නම් අපි යාට උදව් කරමු අනේ මන්නයි යන්නේ කාටවත් උදව් කරන්න හරි ගියොත් ඒගොල්ලොන්ට වැරදුනොත් ඉතින් අපිව තමයි ඔයාට අහුවෙන්නේ අනේ මන් දන්නේ ඔය දෙන්නෙක් රණ්ඩු ගොඩාට බාර දිය බලන්න. නෑ බාර දේවදාර උත්තමයයි අතවැසියයි ගම පොඩ්ඩක් බලන්න ඕන කියලා ওই ගම් පැත්තේ ගියා. තාම නෑ බං. මොකද දන්නේ? පත්තිකි. ඒ දැන් මේ තාත්තට සැකයිද දැන් මේ ගමේ කවුරු හරි උන් දෙන්නව අල්ලගෙන මේ ගමේ උන්ට පේන කියයි කියලා. උඹන් ඉතින් කියන්න බෑනේ දන්නවනේ ගමේ උන්ගේ හැටි. පුතේ. හැබැයි ඉතින් බිස්නස් එක පත් වුණොත් නම් අපි ගොඩේ ගොඩ ඈ. දැන් බලහන් ওই දේවාල ඒව කරන කපු මහත්තුරු ඈ ඒගොල්ලෝ නැති වෙලාවට දරුවොත් එතන වැඩ කරනවා දරුවන්ගේ දරුවොත් වැඩ කරනවා දැන් ඔය
මිනිස්සු දේවාලෙට පූජා කරන පඳුරු පාකුඩම් රත්තරම් බඩු කනකර ආයිත්තක් ඒව අන්තිමේ කාටද අයිති වෙන්නේ කාටද අයිති වෙන්නේ කපුවටයි දරුවන්ටයි වටේ ඉන්න උන්ටයි තමයි අතවන් දෙයක් කියන්නද දැන් මුම් මේ කරන වැඩෙන් ඇත්තටම දේව ආශිර්වාදයක් ලැබෙනවා නම් අවුලක් නැහැ හැබැයි මුම් කරන්නේ බොරුවක් නම් තාත්තල හැමෝටම යන්න අපායක් හදන්න වෙයි ඔබ කියන්නේ බොරු කරනවා කියලාද ඔව් මං කියන්නේ බොරුවක් කියලා තමයි මුම් කරන්නේ බොරුවක් ආ ඔය එන්නේ හතවැසියා ලස්සන පරිසරය ඇත්තම කියනවා නම් දේවදාරු උත්තමයන් ධ්‍යාන වඩන්න පටන් ගත්තා අනේ සාදු 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 එංගෝ කෝ උඹලගේ උත්තමයා දෙක එර්ධියෙන්ද වඩින් නෑ අර එන්නේ අප්පද බොලෝ එන්නේ හරියට නිකන් නූල කැඩිච්ච සරුංගලේ වගේ මේ පැත්තට පාත් වෙන්නේ මං තාත්තර කිව්ව නේද ඈ නෑ ඔය ධානේ වඩලා වඩලා නිකන් මත් ගතියක් ඇවි මොකක් වඩලා ධාන ධාන්නේ බං ධාන්නේ වඩලා ධාන්නේ මගුලක් නෙමෙයි මේක මේ මොන හරි බීලා එන්නේ මමත් එදා බීලා ඔය විදිහට වැනි වැනි ආවේ ආ මත ඔමනේ ආවේ නේ ආ වැටේ 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 මොකද උත්තමයා ධාන්නේ වඩලා වඩලා වැඩි වුණාවත් ලෝකේදී ආ තනියෙන් බලන්න ගිහිල්ලා මට මේක මේ මුණ අපරාධ ඇස් දෙකෙන් බලන්න තිබුණේ ලෝකයා කියන දේවල් කණින් අහලා කර්ණ පටලේ පැටලිලා බැලන්ස් නැතුව ගියා ඒකයි මේ වැටෙන්න ගියේ මොකද නැත්තම් මේක මේ අර ඇල්පිනිස් මාමගේ වාඩි පැත්තවත් ගියක් දන්නේ නැහැ නේ තරුණයා වැඩි හිටියෝ කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ වගේ. ඕකට තමයි කියන්නේ තරුණකම. හොයන් දේවල් හොයන්. හැබැයි මගේ ශාස්ත්‍රය අනුව අද දවස එහෙට අපලයි කුජීතයි. හරි දැන් මට ඔබ කියපංකෝ දැන් මොකද්ද දැන් මට තියෙන අපලේ කියලා? ඈ මොකද්ද අපලේ? හරි බං හරි මේ උත්තමයා හැම කියනවා නම් තර්ක කරන්න යන්නේ නැතුව ඔබ අද දවසේ ගෙදරට වෙලා හිටහක් එළියටවත් බහින්න එපා. පෙම්පව් අපල ගෙදරටත් වහගෙන ඉන්න පුළුවන්. මට සැතපෙන්න ඕනේ. අපි යමු ගෙදරට. යන්න යන්න සැතපෙන්න යන්න. දකින්වත් නේ මේ වගේ උඹ තාත්ත විශ්වාස කරනෝනේ හරි හරි අද දවසේ උඹට අපලයක් ගෙවුනොත් උඹ විශ්වාස කරහන් නැත්තන් නිකන් හිටහන්කෝ ඉවරනේ හරි බලමුකෝ මගේ අපලේ මෙතනට මම හොයාගෙන ඉදි කි මන්ට හරියටම ගැළපෙන කෙනා කවුද කියලා කිව්වහම ඒ කවුද කියලා අපි කොහොමද හරියටම දැනගන්නේ ඒකනේ බං පෝය තුනකින් වැඩේ සිද්ධ වෙනවයි කිව්වහන්ද අපේ කී දැන් මෙලෝ 100ක් නැතුව ඉන්නේ ඒ කවුද නම මොකද්ද ඉන්නේ කොහෙද කියලා හරියටම කිව්වනම් පෝයවල් දෙකක් තුනක් යනකම් ඉන්න ඕනේ නෑනේ ආ ගියා කතා කරා වැඩේ කරලා දුන්නනේ ඒකනේ වාටියවත් මතක් කරලා නැහනේ. ඒකනේ මම ගියා නම් ඕක වෙන්නේ. තව අහගන්න ඕනේ දේවල් ටික අඩු ගානේ වාටියවත් මතක් කරලා නැහැ. අපේ එකීට හිතේ සතුට වැඩිකමට හැරෙන තැපෑලෙම දෙන්න මෙහෙයාව කියහන්කෝ. අක්කේ ඔය සාත්තර වගේ දේවල් අහන්න යනකොට වැඩිහිටියෙක් යන්න ඕනේ කියන්නේ ඒක තමයි. ඒ කියන දේවල් මතක තියාගෙන ඉන්න. අනේ මන්දා දැන් නම් මේ කිව ඉල්ලගෙන නරියෙක් ආවත් මම මේ කිව දෙනවා නරි බෑන නාට්‍යයේ වගේ. අපෝ අක්කේ එහෙම කියන්න එපා. පවුලක දුබලේ ඉන්න අයට වඩා විශේෂ කෙනෙක් ඉන්නවා නම් එයාට හරියනවලු. ඒ කොහොමද බං? දැන් ඔය මං මේ වගේ පවුලක් දන්නවා අක්කේ. ඒ පවුලේ හිටියා ඒ වගේ කෙනෙක්. එයා නිතරම ඇඟිල්ල උරනවා කටේ දාගෙන.
තේරුණාද? කතා කරන්නේම පිස්සු. කතා කරනකොට කට දෙපැත්තෙන් කෙල බේරෙනවා. ආ නිදා ගන්නකොට ඌ එක එක පිස්සු වැඩ කරන්නේ. කාටූන්මයි බලන්නේ ටීවී එකේ. අන්න උට හරි ගියා. හරි ගියා කියලා කිව්වේ? දැන් ඌ ප්‍රාදේශීය සභාවේ සභාපති. මේ ඇඟිල්ල උරණ එක? ඔව්. මට කවුද කිව්වා සභාවේ වැඩ කටයුතු කරගෙන යන වෙලාවෙත් ඇඟිල්ල උරනවලු කට දෙපැත්තෙන් කෙල බේරෙනවලු. උඹ කියන කතාව හරි මල්ලියේ. වෙන කාගේවත් වෙලාවල් වලට වැඩිය අපේ ලොක්කිගේ වෙලාව බලගතුයි කියලා ආර්යසේන ඉස්කෝලේ මහත්තයා කිව්වා. අකේම හරියටම අනාගතේ සිද්ධ වෙන දේවල් කියන්න පුළුවන්ද? අනේ එහෙම කියනවා නම් මං ගිහිල්ලා අහන්නේ අපේ ජෝන් බාස් කවද්දාපහු මේකේ දෙට්ට එන්නේ කියලා. එහෙම හිතෙන් අපේ අයියා මෙහෙනවා නම් අපේ අම්මගේ මලගම සිද්ධ වෙලා තමයි. අපේ අම්මා! තාම එහෙම වෙලා නෑ බං. අපි මේ කතා කර කර හිටියේ එහෙම වෙන දවස ගැන. ඒ කියන්නේ දැන් උඹලා අර පේන කියන එකා ගාවට ගිහිල්ලා අහනවද අම්මා මැරෙන දවස මොකද්ද කියලා? මේ අම්මා මැරෙන දවස අහනවද යකෝ මම? බැරි වෙලාවත් මගේ අම්මා මැරෙන දවස ඌ කිව්වොත් එහෙම මං ඕකම මරනවා. අන්න එදාට නම් මට කියන්න පුළුවන් බාප්පා ගැන අනාගත වාක්‍ය. මොකද්ද? එහෙම කළොත් බාප්පා වුරුදු 10කට 12කට හිර යනවා බරපතල වැඩ ඇතුව. ආව් කවුරු බලාගෙන ඉන්නේ? අපේ අම්මා මැරෙනකන් තමයි. අනේ මල්ලියේ මං ඒක හිතලා කියපු කතාවක් නෙමෙයි බං. ඔව් හිතලා කිව්වේ නෑ. හිතේ තිබ්බ දේ නිකම් එළියට පැන්නා. අනේ මගේ අම්මා! අනේ මන්දා වයසට ගියාම ඉතින් මිනිස්සු මැරෙනවා තමයි. ඒත් ඉතින් මේ ජෝන් බාස් නැතුව අපිට කවදා වෙනකම් මැරෙන්න වෙයිද මන්දා? අම්මේ බර කියන්න කරලිනෝ මේ කෑන් උස්සල මගේ අත රිදෙනවා බං. ඇයි අතේ අරන් ඉන්නේ? කරේ තියන් එන්න පුළුවන්. එතකොට බං කර රිදෙනවනේ. මේ ඈ ඔහෙ දන්නවද වැඩක්? මොකද? කඩේට අනාගත වාක්‍ය කියන එකෙක් ඇවිල්ලා තියෙනවා කියන්නේ. අනාගත වාක්‍ය කියන්න කාටද බං බැරි? ඇයි ඔහෙට පුළුවන්ද? ඔහේ මට කැමති කිව්ව දවසේ මං ඔහෙට කිව්ව අනාගත වාක්‍ය ගැන මතකද? මොකද්ද? බඩ තුන් වේල කන්න දීලා ඉන්න තැන දීලා ලස්සන කිලිපැටියෙක් උඹේ ඔඩොක්කුවට දෙනවා කියලා කිව්වා. මතක නෑනේ? අනේ මං උඹලව ජීවත් කරවන්නේ පෙරණ සල්ලි වලින් කියලා කිව්වේ නැත්තේ ඇයි? ඒ මං මගේ අනාගතේ දැක්ක ඉඳා. මොකද්ද? එහෙම කිව්වනම් උඹ මට කැමති වෙන්නේ නෑනේ. කපටියෝ පිරිමි ඔහොම්මම තමයි. තමන්ගේ වාසියටම තමයි වැඩ කරගන්නේ. සමහර දේවල් තියනවා කරලිනෝ.
Eva Nokia inna taramatama prashna adui. Me? Mamat kade patte yanna kiyala. E para mokadda tamasata anagathiy gana danaganna tiyenne. Ha? Man yanne man gana ahanna nemei. Ela? Appe kella gana ahanna. Eki gana agathiy gana ahala wedanne naha bang. Appe ekiwa kala thiyenne oy Sirimalane. Me para wede kerun naththam mamat inne ohige patte. Eka kohomath kerenne naha bang. U thama gedettawat gela naha ne. Ithin me kellata honda tana den yanne inna tana gana hari kiyunoth ehemunoth e labenn inna koluwa gana sampurna vistara tika danaganin oba ehema kiyanne yakko anagathaye kiyanna puluwan nam bang mage kella bandin inna ekaage nama gama vayasa ukanna rassawa padiya okkoma danaganna puluwanne me ඔහෙට ලැජ්ජ නැද්ද මිනිසුන්ගේ පඩිය ගැන අහන්න? යකෝ ඌට මගේ කෙල්ලව නඩත්තු කරන්න පුළුවන්ද කියලා මම දැනගන්න බෑ තාත්තා විදියට. මේ ගමේ හැමෝම ගිහින් කියන්නේ. උන්ට හරියටම කියවිලා. යකෝ අනාගතේ වෙන දේවල් හරියට දැනගන්න පුළුවන් අනාගතේදීනේ. ඒ වුණාට සමහර සිද්ධි ඒ විදියටම කියනවා කියන්නේ. හරි. එහෙනම් මම ගිහිල්ලා එතන කියවෙන දේවල් ඇත්තද නැත්තද කියලා බලලා එන්නද? ඔහෙ මොනව අහන්නද? අං කෙලින්ම ගිහිල්ලා අහනවා. ආයිත් මගේ වාඩියට පොලිසියෙන් පයින්නේ කවදද? දඩේ කීයක් ගහනවද? අප දෙන්න දවස් කීයක් යනවද? එතන මං අහන්නේ. තමුසට ලැජ්ජ නැද්ද ඔය යෝවගෙන අහන්න? යකෝ මේක මගේ රස්සාවනේ. මගේ රස්සාව ගැන අහන්න මම මොකටද ලැජ්ජ වෙන්නේ? Lanko ya kumiki gassana gassinna. Hey! Ubata ohoma gassanna puluwan kiyala man hariyatama danagatte. Ubawa meheta genawata passe. Uba gana kochchara dewal mama danagattada kiyenona me wahalayata de. Ubata dan owa matak kala dunna ubata lajja hitenawa. Oh, eka nisa kata wahagena inne. Me polimen pita kaatawat yanna ba. සහෝදර කංග වලට යාළු කංග වලට හිතවත්යන් වලට කාටවත් පෝලිම් පනින්න බෑ. ආ මෙන් ඉතින්. හරියට කියුණානේ. බලන්නකො හාමිනේ. අපි හීනකින්වත් හිතුවද අපේ කඩේට මේ තරම් වෙලඳාමක් තියෙයි කියලා? එකනේ එකනේ. ඔතලාලි. වෙනදා කඩේ බඩු ගන්න දෙන මිනිස්සුන්ට වඩා සාස්තර බලන් දෙන මිනිස්සු කඩේ මොන මාර්ගයක් ගන්නවන්නේ? ඒකනේ ඒකනේ. කාමිනේ ඇත්තමයි මේක නම් අපේ ඉල්ලමක්. මේක නැති කරගන්න හොඳ නැහැ හොඳි. මේ කියපු විදිහට නම් මේක තමයි කඩේ. ඒත් ඇයි දන්නේ සෙනඟ පිරিলা. පාලිතයට කරදරයක්වත්ද දන්නේ නැහැ. වරෙල්ලකෝ යන්න බලන්න. හෝ හෝ කොහෙද යන්නේ? පොලිමෙන් පිට යන්න කාටවත් බෑ. පොලිමෙන්න පොලිමෙන්න. නෑ නෑ අපි ආවේ කඩේට. බඩු ගන්න නෙමෙයිනේ. අනේ නෑ. එහෙනම් පොලිමෙන්න. නෑ නෑ අපි ආවේ මේ පාලිතයි හම්බෙන්න. කවුරුවත් මේ වෙලාවේ හම්බ වෙන්න බෑ. ගමේ සෙසු පිරිසට වෙන් කරලා තියෙන්නේ. කවුද? මොකටද එයා වෙන් කරලා තියෙන්නේ? ඇයි දන්නේ නැද්ද? මේ අපේ දේවදාරු උත්තමයා. ආ. එයා මොකද කරන්නේ? අනාගතේ කියනවා. ඉතින් අපිට ඕන නෑනේ එහෙම දෙයක් දැනගන්න. මේ කට වරද්ද ගන්න එපා. නෑ නෑ අපිටත් ඕන එක දැනගන්න. පොලිමේන්න. මොකද්ද බම් මේ වෙන්නේ? මොකද්ද බම් මේ වෙන්නේ නෙමෙයි. දැන් අපිට ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා බලන්න පුළුවන්නේ. ඉතින් අපි ආවේ එකට නෙවෙයිනේ. දැන් අපිට මේ ඒකනේ පොලිමේ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. නැත්තම් මේ මිනිස්සු අපිට කඩේ ළඟට යන්න දෙන්නේ නෑ. මේ පාලිතකාරයා පේන්නවත් නැහැ නේද? මේ තුන් දෙනාම එක සැරේට අහනවා නම් පොලිමේ ඉස්සරහට යවන්න පුළුවන්. ආ හරි හරි. මේ නෝනලා ගන්නෙ මොනවද කියලා කිව්වොත් අපිට කලින්ම ලැහැත්ති කරගන්න තිබුණා. ඇයි මොනවද ගන්න ඕනේ?
Oh, itu yang anak kita kan dengan kita terpaksa kadang monahari ganda pa ya. Hari hari, apa itu biskuit paket paket dengan kau? Ikan. Megolo nilio lagi. Tapi aku mau ada apa nilio kira dan ni? Hehe, yang lagi ganda pa. Ogolo nilio. Oh, apa TV ada sedahan walatin no? Eka ni mata anak kita kian dah puluhan kian ni. Ani itu tu, orang kalau me nilio de, me TV beli ni ani, berde, me mana mana TV beli sahaja nol din ni. Apa nanti kau dah kini enti? Ani itu tu, nanti balan deh lawan deh, berde. Atau mungkin buat api awe pahit tak ya bapak mungkin hari. Api teh enda mana dulu? Api pahit kan? Wadia, Wadia, me. Mau bakery petir deh an? Mang ini bakery petir an itu koyan deh tuh bang. Me, mau bakery ini liat hambo nengen a loko deh abang ah? Eh, ayo mau bahasa apa? Eh, dia an deh bang, mata hita agan deh baru ini. Me, tau me peti kade akak ni? Hah? Mata kuwa kade orang kerja ni an lagi la. Me nikam? Eh, kene bang, mata hita agan deh baru ini. Me, ya kena macam, ya ke cutlet, rolls, patties, semua berkenal deh nat kira. Bang, bawa ikunan nenek umpam ni apa bakery apa hambanis ni ikunan? Ikan ni bang, dah hita kan dah bang, ni bagai gianu tin nampu dekila. Me? Macam apa dekia? Baya akka kian ni giani, atetapai tahuhe na hatakan nampu peni kiat? Ha, apa nene bang? Ehe mana? Ehe nang, ehe nang iting aye dekak nene, e akka tu lassan tharuno duikin nol. Oh, dua kino. Hari ni, eki wa kade itu dah, yang boleh lagi ni. Ibarat ini. Terus. Ini mau kau dalam main kolang yang gelir ni, ha? Hey bang, buat ni kang kade di la, eki lewat dah kade berita. Hari ni. Wahai. Bagaimana kata apa hari itu hari? Ia mau kata apa tentang yang kiu? Anak balapan. Tiga dah usah kian nak kute. Eki muli mumbai atingal. Ida pasi mumbai muningal. Ready hat? Me, buah hari itu hari ba. Mang ambunu muli muda usah magi atingal lu eki. Hari ni ba? Hari ni? Eki ni buat peti kadek kuteka hotel ya kelabin naian ne. Wadia. Mama hita agan ini bang. Shape kadek itu ni patang ngara gina. Wena mem peti kadek dagan nakila. Me. Umba he me hita agan ini hiti ate. Ia kakoh me hita agan ini ni mati kila umba dani ne. Ungko me itu at mata makota bang. Eh Marian ne bang. Aye maddeta huna kian ne umba te kisima galau mak ne. Me. Ena umba tenat kadek balan ne. Kadek balan nade. Akka balan nade. Akka ke dosing itte balan nade. Hari. Bokam balik ke pangku, mangi kadek ganne kalau apa kita padu itu kira. Laba padu kohom memetak, buta harian awal dan ada kira mana kian dulu. Hebat itu kohi giat, mang Peter bapat kira endone. Bisu dah bang, Peter bapat kian ni pa? Ya tiada dagalai. Icin honda ini, mei wagi gamana kianu kute, danun tiarun tiar manusi kekang kian endone. Hari Peter bapat tekaya. Wadia, umbai dah mana kita lakukan engko? Ha. Hari, yang ikman teno ni? Ikman teno apa? Itulah pelawaan na. Hari ini tanggal haru kan engko? Abang pahli tu. Apa jangan kan ini nenek bapa sahup malik tengah rangkapan dia nak kira. Hehehe, mama rangkapan dia ni, mama mimi, mika TV buruk kira ni, mika TV hilukar rana, hilu. Ada tu mereka ni, hilu tu yang kerana ni. Hilu ni, mimi auntie, mimi mai, apa kau lada add kerana ni beri una. Ite pasi madam kira, sahup malik ek apa kena awal dah le balam kira.
හැබැයි ආයේ දෙකක් නෑ අන්න ඇක්ටිං. කට්ටියම හොල්මා. ඔන්න දැන් චිත්‍රපටිකටත් තෝරගෙන. මේ? ඈ? සප්මලිත් එකද ගී? නෑ 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 අර මේ හිතුවේම දෙන්න ළඟදි බඳී කියලා. ඒකයි බල්ල යන්න ආවේ. පුතේ දැන් ඔබම ගියහන්කෝ බලන්න මම මොකද්ද කරන්න ඕන තාත්තට ඇත්තම කියන්නම්කො තාත්තේ කෙනෙක් ඒ කට්ටිය මාව තෝරගත්තේ ඉන්නේ මං ගියේ තාත්තේ නැත්තම් මම යන්නේ නෑනේ අනේ පාලිත අයියේ ඔයා ගෙදරට හොරෙන් දෙට් කරන්න ආවේ ඒකනේ අපිට කලින් කියන්න තිබුණනේ. ඔව්නේ. එහෙනම් අපි කියන්නේ නෑනේ. අයියෝ දැන් මෙතන වැඩ ඔක්කොම නාලා දැන් අය අපරාධ කියන්නත් වෙනවද? පාලිතෝ. දෙයිගාට අම්මා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි දන්නේ නැහැ හොඳේ. තාත්තේ. අනේ තාත්තේ මගේ සබමලීගේ අතර එහෙම සම්බන්ධයක් තිබ්බේ නෑ තාත්තේ. හරි හරි හරි. මේ ළමයි ගියාට පස්සේ අපි ගැන කතා කරමුකෝ. ගඟට මරුණි ඔයාලගේ කඩේ තියෙන තැන ඇත්තටම අපි ආවේ සපුමලී බලන්න. එහෙනම් මොන රෙද්දකටද ওই මාව මරාගෙන කන්න මෙතනට ආවේ? මරාගෙන කන්න නෙවෙයි යන්නේ බලලා යන්න. හරි 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 මට මේක කියනවා දැන් තමුසෙලා ඒත් යනවද? මොකද අනේ මේ කටපුරා නංගි නංගි කියපු කෙනා මේ දැන් තමුසෙ කියන්නේ. ඔව් තමුසෙ. තමුසෙ නෙමෙයි තමුසෙලා තුන්දෙනාට කියන මට තව ගොඩාක් වචන තියෙනවා. තමුසෙලා කෙල්ල තුන්දෙනෙක්ින්ද මට ඒක කියන්න බෑ. තමුසෙලා කොල්ල තුන්දෙනෙක් වුණා නම් අම්මා පල්ල තම තුන්දෙනා බිම දාගෙන ගහන්නේ මං. බලමුකෝ බිම දාන් ගහන්නේ ඇටි තුන්දෙනාට. මං දන්න විදිහට මිනිහෙක්ගේ හිත කියවලා ඒ මිනිහට වෙන්නේ මොකද්ද කියලා හරියටම කියන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි. ඒකනේ බාප්පේ. එතකොට දැන් මේ ඇවිල්ලා තියෙන බුදු කෙනෙක්ද? උඹලට කියන්න දැන් අපේ රටේ බුදවරු වැඩි. එක එක විදියට බුදු වෙලා. සමහරු ඩෙනින් ඇඳගෙන, සමහරු රෙදි පොරෝගෙන. ඒ ඉතින් බුදුදහම නිග්‍රහ කරන්නේ උන්නේ හරියට හරි එක්ක සල්ලි වලට එහෙම නැත්නම් කාගේ හරි කීම් බහකට එහෙම කරනවා ඇති ඒත් දැන් මේ අනාගත වාක්‍ය කියනවා කියලා කියන්නේ මං අහලා තියෙනවා ක්ලාක් කියලා කෙනෙක් අනාගත වාක්‍ය කියලා තියෙනවා අයියෝ බාප්පේ මේ රජයේ කන්තෝරු වල ඉන්න ක්ලාක් ගැන නම් කතා කරලා වැඩක් නැහැ එයාලා කොහොමත් අද වෙන වැඩේ හෙට වෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න අතට කීයක් හරි දුන්නොත් නම් අදම වැඩේ කෙරෙනවා. එහෙම ක්ලාක් කෙනෙක් නෙමෙයි බං. මේ ආතසි ක්ලාක් කියලා සුදු මහත්තයෙක්. එතුමා මේදි මල්ලි. එතුමා කියපු ගොඩාක් දේවල් ඇත්ත වෙලා තියෙනවා. එතකොට ඉතින් අපිට නිකම්ම විශ්වාසයක් ඇති වෙනවනේ. එහෙනම් ඉතින් අපිට මේකට බනින්න බෑ. තාම මේව ඇත්ත වෙලත් නැහැ, බොරු වෙලත් නැහැ. එහෙම බැලුවම බාප්පේ ලොතරැයි එක අංකයක් උනත් ඉතින් කලින් බලන්න පුළුවන්නේ. එහෙම අනාගතය ගැන කියන්න පුළුවන් කියපු ගොඩක් දෙනෙකුට අභියෝග කළා කියලා. ඔව්. ඒ අභියෝග කවුරුවත් බාරගෙන නැද්ද? ඒක නේ කියන්නේ. මායේ කොල්ල අභියෝග ජය ගන්න සෑහෙන්න වැරදරනවා. මොකද අම්මගේ පුතාගෙන කියවන්නේ? අනික බිස්නස් එක වැටෙන්න දෙන්නෙත් නෑ. ආ ඒක තමයි අවුල. මොකක්ද අවුල? නෑ තමන්ගම කෙනෙක් වගේ බලා ගන්නවා කියන්නේ. මෙයාට එහි පවුලක් ඉන්නවනේ. මෙයාට පවුලක් කියන්නේ?
මෙයා බැඳලාද? නෑ නෑ නෑ. ඔය කියන්නේ අම්මයි අක්කයි නංගිල දෙන්නයි බාප්පයි ගැන. වාටියා සේපාලිකාට සලකන්නේ සහෝදරියකට වගේ. ඒකයි. ඔය සහෝදරකමම ආදරයකට පෙරලෙන්න බැයිද?